මම MPP ගුණසිංහ මට මේ දකින්න හම්බෙන්න තංජන්තයන්නේ ලිප ට සමාන ලිප මේ මහවල තැන්න සානුව පුරා විවිධ ස්ථානවල දකින්න හම්බෙලා තියෙනවා එක ස්ථානයක් හතර භාගේ තවත් ස්ථානයක් වෙරළු ගස් මංකඩ තවත් ස්ථානයක් මහවල තැන්න යකඩ කර්මාන්තය ක්‍රිස්තු පූර්ව 1000ක් ඉක්මවූ අතීතයකට ගමන් කරන බව පුරාවිද්‍යා ගවේෂණ වලින් පැහැදිලි වෙලා තියෙනවා. මාචාර්ය දැරණියගල වගේ විද්වතුන් අනුරාධපුරයේ කරපු කැණීම් වලින් මේ බව ඔප්පු කරලා තියෙනවා. ඉතින් දැන් මේ අපිට තංජන්තයන්නේ දකින්න හම්බෙන ලිප තංජන්තයන්නේ මංගර දේවාලය පුරාණ රජ මහා විහාරය සහ මංගල දේ මංගර දේවාලය ආශ්‍රිතව මේ ලැබිලා තියෙන ලිපටම සමානයි. හතර භාගයේදී ආනන්ද කුමාරස්වාමී මේ සැලසුම් කරලා දක්වන ලිපියේ සැලැස්ම මේ විදිහම සැලැස්මකින් තමයි වෙරළු ගස් මංකඩ ලිප් තිබුණේ වෙරළු ගස් මංකඩ රන්දුනා කියන මෑණියෝ තමන්ගේ ස්වාමි පුරුෂයා මේ යකඩ උණු කරනවා ඇහැට දැකපු කෙනෙක් එයා සම්බන්ධව එයා ගැන කියවෙන ගීයක් ගායමින් තමයි තමාගේ පුතා රන්හවඩිය නලවලා තියෙන්නේ පුරාණේ හඳුන්වලා තියෙන්නේ ඉදල්ගස් සීන්නේ දකුණ වලවි ගඟ දක්වා කොටස සහ නැගෙනහිරින් බිබිලේහෙල බටහිර පැත්තෙන් කුරුවිට දක්වා ප්‍රදේශය. මේ මුළු ප්‍රදේශයේම ලංකාවට යකඩ සපයපු ප්‍රදේශයේ විදිහට තමයි ඈත අතීතයේ ඉඳලා තිබිලා තියෙන්නේ.
දෙවෙනි රාජසිංහ රජුගේ කාලෙදි අටකලම් පන්නෙන් යව රජමාලිගාවට සපයපු යකඩ ගුලි 2228ක් පිළිබඳ වාර්තාව හම්බ වෙනවා. සබරගමුව සහ අටකලම් මේ කන්දපැල්ල කෝරළේ කියන්නේ ලංකාවේ රාජ භාණ්ඩාගාරයේ යකඩ සපයපු යකඩ රාජකාරී යෙදුණු මිනිසුන්ගේ ප්‍රදේශය. මේ මිනිසුන්ගේ හඳුන්වන්නේ යමන් කුලයේ ඇත්තෝ. ඒකයි ඔය ජීයේ කියන්නේ සම්පාගයි යමානා හරටගනි යමානා කියන යමානා කියන වචන. යමන් කියන්නේ යකඩ නිස්සාරණය කියලා කියන්නේ. යකඩ නිස්සාරණය කළා ඉතුරු වෙච්ච බොර තමයි මේ පේන්නේ. මහා පරිමාණයේ යකඩ නිෂ්පාදනාගාරයක් මෙතන තිබිලා තියෙනවා මේ තංජන් තැන්. පන්සලට ඉස්සරහා පැත්තේ උඩ හරියට වෙන්නේ. දක්වා අතීතයට අපේ රටේ යකස් යකඩ කර්මාන්තය ක්‍රිස්තු පූර්ව 1000ත් ඉක්ම වූ අතීතයකට ගමන් කරපු බව පේනවා. මහාචාර්ය ධර්ණීගල වැනි විද්වතුන්ගේ අනුරාධපුර කරපු කැණීම් වලින් මේ බව ඔප්පු වෙලා තියෙනවා.